අද අපි අල්ලස්සා දූෂණ කොමිසමට අපි ආවා විශේෂයෙන්ම තොරතුරු පනතයටතේ තොරතුරු රාශියක් අපිට ලබාගන්න ොකද මේ රට්ටේ පහුගිය කාලේ දෙදස් විසි දෙකේදී විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ තිබේලා එදා හමුුවෙනවා මිලියන දාහත්තකට වඩා අධික මුදල් ප්‍රමාණයක් ඒකඇන්න කෝටි එක් කෝටි හත්ත පන් ලක්ෂයට වඩා මුදල් ප්‍රමාණයක් ගෝටාබේ රාජපක්සගේ ජනාධිපති නිලනිවසේද හම්බෙන මුදල් ප්‍රමාණය. තොට ඒ මුදල් ප්‍රමාණ ඔවුන් ලබාගෙන එකවුන් පොලිසියට බාර දෙනවා ඊළඟට සංවිධානයයක් පුරුව වැසි සංවිධානය කියන සංවිධානය විසින් අල්ලස්සා දූෂණ කොමිසමට භාර දෙෙනවා ඇවිල්ල පැමිණිල්ලත් දානවා මේ පුදල් පිළිබඳව හොයා බලන්න කියෙන්. සොට විශේෂයෙන්ම උසාවියේදී අල්ලස්සා දූෂණ කොමිසම මේ පිළිබඳව පැමිණිල්ල ගොුණුකරාම ගෝටාාවේ රාජපක්ෂගේ නීතිීකඥවරය ඇවිල්ල කියනවා. ඒ මුදල් ගෝටාාවේ රාජ පපක්ෂ මහත්වයට අයිති මුදල් කියල ඔවුන් පිළිගන්න. පිළිගතට පස්සේ තියන ප්‍රශ්න තමයි මේ අල්ලස් කොමිසම විසින් ඒ නඩුව ඉස්සරහට ගෙනයන්න සාක්ෂි නැහැයි කියලා නඩුව ඉල්ලාස් කරගෙන තිබෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ ගෝටාාවේ රාජ පක්ස හිටපු ජනනාධිපතිවර ඇල්ල කියනවා නම්ේ මගේ මුදල් කියලා. ඊට වොඩා සාක්ක්‍යෝනෙ නෑ. හිටඩා සාක්‍ය අවශ්‍ය වෙන්නේ නෑ. එතකොට අල්ලස්ථ දූෂණ කොමිසම මේ වගකීම තමයි. එක් කෝටි හැත්ත පන්ලක්ෂයට වඩා අධික මුදලක් කොහොමද ගෝටාබේ රාජ පක්ෂ මතිතුමාගේ කාර්යාල්ලේ මේ මුදල් තියාගත්තේ තුොර මේ මුදල් කොහොමද ඔුට ලැබුණේ ඔහුට මේ මුදල් කොහෙන්ද ලැබුණේ මේ මුදල් ඔහු කෝමද එච්චර එච්චර මුදලක් ඔයා ඔහුගේ භාරය තබා ගත්තේ ගෙන ගැටලු රාශියක් මතු වෙන. එඒහම මතුවෙලා තිබිද්ධි තමයි මේ අල්ලස්සාවා දූෂණ කොමිසම උසාවියට කියනවායිද. ගැ මේ නඩුව ස්තරට ගෙනයන්න සාහක්‍ය නෑයකල් නඩු ඉල්ලහස් කරගන්නවා. මෙන්න මේ විදිට අල්ලස්සා දූෂණ කොමිසම. රාජපක්සලට විරුද්ධෝ දාපු නඩු හටලිට පනාාකිතරවගේ මේ වෙනකොට ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ජනාධිපතිතුමා එදා පක්ෂම්මල්න්නේදී එයා පෙන්නවා අල්ලස්සාවා දූෂන කොමසම අලුත් කොමිසමක් හැදහයිකි කියෙලා එයා පෙන්නනවා ඒක විවස්ථාව. ඒ කොමිසමේ. තවම අලුත් කොමිසන්ස්භාවට අවශ්‍ය නිලධාරින්න්ටික තවම පත් කරල නෑ. දැ ඒ අලුත් කොමිසම පිහිටොල මාස එකහමාරක් වෙනවා. ඒ මාසේ එකමාර තුලදී කොමිසන්ස්භාට අවශ්‍ය තුන්දනෙක් පත් කර ගන්න ඕනේ. අඩුම ගානේ ඒ තුන්දනාව තවම පත් කරගන්න බැරිවෙලා තිබෙනවා. එහෙම පත්වෙලා බැරිවෙලා තිබිද්ධී ජනාධිපතිවරයා, යාගේ පක්ෂේ සම්මේල්යේේදී එයා පෙන්න්නනවා මේ හොරකං කරන්න බෑලු අලුත් කොමිසමක් අපි හදල දේෙනවාලු. හරිද අවු ඔල් හොරකං කරන්න බෑගලයා කොමිසම මේ විවස්ථාව පෙන්න්නවා. එයා අපි කියන්න කැමති. එයා හැමදාම කරන්නේ රාජ පක්ෂල ආරක්ෂා කරණ එක. අද හිතා මතාම මේ අල්ලස්සා දූෂණ කොමිසමට අපි හිතනවා බලපෑම් කරලා තියෙනවා ගෝටබේ රාජපක්ෂට විරුද්ධව දාපු නඩුව ල්ලා අස්කර ගන්න කියලා. අද ඉල්ලා අස්කරගට තියෙන. ඒයින්ද අපි ඉදිරි ක්‍රා මාර්ග වෙනුවෙන් අද අපි ම ආව අල්ලස්සා දූෂණ කොමිසමට ඒකේ ඉල්ලා අස්කරගත්තේ තොරතුරු ටිකහා ඒක තිබෙන විස්තරහා ඒ ඉල්ලා අස්කර ගැනීමට තිබෙන හේතුකාරණ සියලු දේවල්, තොරතුරු පනතා අයටතේ ලබාගන්න අද අපි ඔහුන්ටඇල්ලා ඒක අයිතුුම් පතක් ලාබද වුණා ඒකාරගෙන අප ඉරියේද. අපි ලවා අපේ පැත්තිෙන් ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ජනතාවගේ මුදල්. ජනතාවට අයිති මුදල්. ඒ අක්කටයුතුලෙ සමාරවිට මේවා ගෝටාබේගේ කලු සල්ලි වෙන්න පුළුවන්. මෙන්න මේ මුදල්ටික නැවත ජනතාවට ඇකර ගැනීම විතරක් නෙමෙයි. අපි හැමදාම බලාාපොරත්තින මෙරටේ දූෂණය අවම කරන්න ඕනේ මේ දේශපාලඥාන් විසින් මේ දෂය තුළේ මෙරට විනාශයට ලක් කරල තිබෙනවා අලු නීති රීතිගෙනාව කියලාරනි විලි්‍රමසිංහම හත්තයක්ක කියෙනවා ඒ හැම නීතිරීතියක්ම අද අපි එදා කිව්වා වගේම ජනාධිපතිවරයා ඇතුළු ආණන්දුවේ මැති ඇමතිවරුන්ට ගැලවෙන්න පුළුවන්. ජ පක්ට ගැවන්න පුළුවන් නීතිරිති තමයි ගනල්ල තියෙන්නේ ඒ හිද ඒවා පිළිබඳව තොරොත්තුරු දැගෙන ඉදිරි ක්‍රිය මාර්ග ගන්න තමයි අපි සමගි දූෂණ විරෝධී බලවගේ හැටියට අල්ලස්සා දෂණ කොමිසමට අපියාව.